යිබෝන් පුතේ අපේද කතා කරන්නේ දහවන ශ්‍රේණයේ හතරවෙෙන පාඩම කුසල් සිත් වැදි දියුණු කරමු. අපේ හිත තුළපුතේ නිරන්තරෙන් ලෝබ සිතුවිලි දේශ සිතුවිලි ඒවගේම මෝහො සිතුවිලි. කියන අකුසල්සිත් තමයි නිරන්තරේෙන්ම ඇතිවෙන්නේ. එක් වෙලාවක අපේ හිත බොහෝම සංවර වෙනවා. තවත් වෙලාවක අපේ සිතුවිලි අසංමර වෙනවා. එතකොට අපි තුළ හටගන්න සිතුවිලි එක්ක වෙලාවක සංවර වෙන්නක් තවත් දෙලාවක අසංමරවෙන්නක් හේතුෝ තමයි අපේ හිතේ හටගන්න සිතුවිලි අනු වෙලාවක මේ සිතුවිලි සංවර වෙනවා තවත්වෙලාවක අසංමර වෙනවා. එතකොට, මේ අපි තුළ ඇතිවෙන අප පිරිසිදු සිතිවිලි නිසා මොකද වෙන්නේ අපේ වච්චනයත් ක්‍රියාවත් අයහපත් වෙනවා. ඒ මගේ මයි පිරිසිදු සිතිවිලි අපි තුළ ඇති වෙනකොට අපේ වච්චනයත් ක්‍රියාවත් දෙකම යහපත්වෙනවා. මේ යහපතට යොදෝපු හිත හරියට, අපේ මවුපියන් කරන යහපතට වඩා යහපතක් සිදු කරනවා කියලා බුදුපියාණන් වහන්සේ පෙන්නල දෙනවා. මේ ආකාරයෙන්පුතේ අපි තුළ නිරතුරුව. අපේ හිත තුළ. ලෝබ ද්වේශ මෝහ කියන. අකුසල් ඇති වෙනකොට අපි මහන්සි ගණ්ඩෝනේ ඒ සිතිවිලි යටපත් කරලා කුසල් සිත්වර්ධනය කරගන්න. ඒ ලෝබදවේෂ මෝහ සිතුවිලි යටපත් කරලා කුසල් සිත්වර්ධනය කරගන්නනං අපි කළයුතු වෙන්නේ භාවනාව වැඩීම. සිතදියුන් කිරීම සඳාපුතය අපි නිරතුරුව කළයුත්තේ භාවනා කිරීම. බුදුපාණන් වහන්ස පෙන්නල දෙනවා මේ භාවනාව සමත භාවනා හා විදර්ශනා භාවනා වස්සයෙන් කොටස් දෙකකටපෙදෙන බව. අපි මේ පාඩමේදි කතා කරන්න පුතේ කුසල්සිත් වැඩිදියුණු කරනමු පාඩමයටතේ මේ භාවනා දෙකෙන් සමත භාවනාව ගැන එතකොට සමත භාවනාව වැඩුවොත් විතරයි විදර්ශනා භාවනාව වඩන්න පුළුවන් වෙන්න. මොකද සමතය තුළින් තමයි විදර්ශනාව දැකිය හැකි වෙන්නේ සමත භාවනාව වඩන්න බැරින විදර්ශනාව භාවනාව සම්පූර්ණ කරන්න බැරිව යන්න එතකොට මුලින් කළයුත්තේ සමත භාවනාව. චිත්තන් සමේතීති සමතෝ සිත සංසුම් කරන්නේ සමතයයි. ඒ කියන්න පුතේ සංසිඳුවීම එහෙම නැත්තන් සංවර කරවීම අපේ හිත සංවර කරවීම තමයි මේ සමත භාවනාවෙන් සිද්ධ කරන්නේ සිත අපවිත්‍ර කරන කෙලෙස් සතුරන් සංසිඳුවීමත් කුසල්සි සිත දියුණු කිරීමත් තමයි මේ සමත භාවනාවේ කාරිය වෙන්නේ. අපි විසි දෙක්ක විසිත් වුණ පිටුවලට අවධානය යොමු කරමකුතේ. පඩ මේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙෙනවා සිත කල්ලිටි කරන කුසන්සිත්තලට බාධ කරන. සිතිවිලි නීවරණ වසයෙන් හඳුන්නනු එතකොට මොනවද නීවරණ කියන්නේ සිතකිලුටු කරන ඒ වගේම කුසල් සිත්තලට බාධ කරන සිතිවිලි මේ සිතිවිලි නීවරණ වසයෙන් හඳුඋන්නනුවම් මේ නීවරණ ධර්ම පහක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එක්තරා දවසකපුතේ බ්‍රාහ්මනේ බදුරජාණන් වහන්සේළඟටඇවිත්. මේ විධ්‍ය ප්‍රකාශයක් කරනවා. ස්වාමීනි මම පොහෝදේ පාඩම් කර ඇත. එහෙත් දැන් ඒවා මතකයට නගා ගත නොහැකිය. ඒට හේතුව කුමක්ත. මේ විදිට ප්‍රාහ්මණේ ප්‍රශ්න කරපු හම බුදුරජාණන් වහන්සේ ඒකට උත්තර දෙනවා යමක් මතකෙහි රඳවා ගැනීමටත් නැවත සිහියට ගැනීමටත්. අපහසු අවස්ථා කිහිපයක් තියෙනවා කියලා. මේ බ්‍රාහ්මනය අහන්නපුතේ පාඩංකරපුදේ මතකට නගාගන්න බැරි හේතුවමකදද කියලා. තකොට බුදුපියණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒආකාරෙන් අපි පාඩංකරන යම් දෙයක් මතකේ රඳවගන්න බැරිනං. ආයත්තේක සිහට නගාගඩ බැයිනං ඒකට හේතුවන අවස්ථා, පයක් තියෙනවා කියලා ඒ අවස්ථාකීපය මෙන්න මේ ආකාරයෙන් පෙන්නලා දෙනවා ඒවා තමයි පුතේ නීවරණ ධර්ම නීවරණ ධර්ම පහක් තියෙනවා එතකොට මෙන්න මේ නීවරණධර්ම හේතුවෙන් තමයි අපිට යම් දෙයක් පාඩංකරපු යම්කොට සක් නැවත මතකයට නඟාගත නොහැකි වෙන්නේ බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නයට උත්තරේ විදිහට මේ ආකාරයෙන් බුදුරපියාණන් වහන්සේ පෙන්නල දෙනවා කාමච්චන්ද නීවරණය උපමාවක් විතිහට හරියට පාට කළ වතුර වගේ දෙව නීවරණය ව්‍යාපාදය රත්්ති උතුරණ ජලය වගේ තුංගෙන නීවරණ ධර්මය තේනමිද්ද පාසි සහිත ජලය වගේ. හතරවෙෙනනීවරණ ධර්මය උද්දච්ච කක්කුච්ච. කැලඹුණ ජලය වගේ. පස්සෙන නීවරණ ධර්මය විචිකිච්චා බොර ජලය වගේ. එතමොඩපුතේ මේවමේ බැලූ බැල්මට අපිට ලේස වගේ පෙනවට බොහෝම ගැම්ඹුරු දහම් කොටස්. මොකද අපේ හිත සංසුම් කරගන්නවා කියනක අපිට ලෙහිසි පහසුකාරයක් නෙවෙ. බුදුපියයණන්හස පෙන්නල දෙන එතකොට මේ බ්‍රහ්මණයට පාඩංකරපු කොටස් මතකයේ තබාගත නොහැකිවීමට හේතුව තමයි මෙන්න මේ නීවරණ ධර්මය. මෙ නීවරණයන් තුළින් අපි තුළ පවතින අපේ මතක ශක්තිය යට පත්වෙනවා. ඒ වගේම තමයි මේ නීව හේතුවං අපිට නිවන් දැකේ මේ අවස්ථාව නැතුවයනෝ හේතුව තමයි නිවන ආවරණය කරනවා මෙම නීවරන්ධර්මවලින් මතක ශක්තිය යටපත් කරනවා වගේම වැහිලායනවා වගේම නීවරණ ධර්මනිසා අපේ නිවන වැහිලයනෝ. එහෙමනම් අපි බෞද්ධයෝ විදිහයට පුතේ අපේ එක මරමුණ තමයි නිවන් අවබෝධ කරගැනීම. அப்பி நிவன் ஒளபோதுෝகரගන්න நம் என்னமே நீவரணධர்மயன் பிரஹீன கயුතුயணும். நிவான் அவ்போதுෝධ කරගனமேந்தே நீவரணධர்ம பிரஹானே කரண்டோனே. வினாசகரண்டோன நැத்திகரண்டோனே. හැබை எத்தெண்டை அண்டணங අප முலின் கலயුத்து என்ன மே நீவரனධர்ம யட்டபற்கிறறேன். எகமனம் மே சமத்தபாவனாவின் කரන්න நீவரணධர்ம யட்ட பற்கிறறீு பமனை. අපි මුලින් මහන්සිකතයුත්ත මේ නීවරණ ධර්ම යට පත් කිරීමට අපි බලමු උපමාමගින් මේ ධර්මතාවයක් වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා පුතාලගේ පෙළපුතේ විසි දෙක පිටුවේ මේ පිළිබඳව සඳහන් වෙනවා කාම්චන්දය උපමා කරලා තියෙනවා පාට කල වතුර බඳුුණකට දෙවැනි පිටේ සඳහන් වෙනවා පුතාලා ඒටික පසුව කියවගමු පාට කල වතුර විදුල තුළින් ඒ විදුරේ පතුල පේන්නෙ නෑ ඒ වගේ තමයි පුතේ අපි කම්සැප පිළිබඳව නිද තුරුවම ආසා වනොත් අපිට පාඩන් කරනදේ මතකට නගාගන්න බැරු යනු කාම චන්දය කියන්නේ චන්දය කියන්නේ කැමැත්ත ය කියන්නේ පුතේ ඇසකණනාසේ දිවශරීරය කියන මේ අපේ පංචේන්ද්‍රියන් පිනවීම. එතුකොට පංචේන්ද්‍රියන් පිනවීමට ඇති කැමැත්ත තමයි කාමච්චන්දයකයන්. හැම මොහොතකම අපි අපේ ඇස පිනවන්න හිතනවන අපිට පාඩන් කරනදේ මතක තබා ගැනීමට අමාරුවෙනවා. මොකද අපි පාසල් ශිෂ්‍යෝ විදිහට පුතේ අපි ඉගෙන ගන්න තියෙන ටිකකාලේ. එහිනම් ඒ ටික කාලේ තුළ අපි බොහෝම සරල ජීවිතයක් දත කරන්න ඕනෙ පාසල් කාලේ හමාරවන තෙක් මොකද නිතරම අපි අපේ ඇහැපිනවන්න ගියෝත් පාඩන් කරන දේ මතකතබාගැනීම අමාරුවෙනවා ඒ වගේම තමයි අපේ බෞද්ධයවිදිහට අපේ එකම අරමුණ නිවන්න අවබෝධ කර ගැනීම නිවනත් තුළින් ඇත්තල යනෝ. මොකද නිවන ආවරණය වෙනවා මේ කාමච්චන්ද නීවරණය හේතුයි. ඒ වගේමයි කනපෙනවීමට අපි කැමති නිතරම ශබ්ද අපි කැමති ශක්්ද අහන්න කැමති. ඒ විදිටම දිවපනවන්නත් අපි ෑ නිරතුරුව හොයමින් යනවනං ඒ වෙනුවෙන්ම කාලයේ ගත කරනවන. පාඩන් කිරීමට තියෙන කාලය වියකී යනවා. ඒ විදියට පුතේ අපි මේ පංච කාම වස්තුූන් පිනවීමට ඇති කැමැත්ත නිසාම අපි තුළින් නිවන ආවරණය වෙනව නිවන අපි තුළින් ඇත්තෙනවා වගේම තමයි අපි, කරනටික මතක තබා ගැනීම අපහසුුවෙනවා වගේම නැවද ආවර්ජනය කරගැනීමත් අමාරුුවෙනු. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නලදනවා මේ කාමච්චන්දේ කම් සැප පිනවීමට ඇති කැමැත්ත එහෙම නැත්තං නිරතුරුව මේ කාම වස්තුූම් පිළිබඳ ආසාාව යම්කිසි කෙනෙක් තුළ පවතින වනං ඒ කෙනාට පාඩන් කරන කොටස් මතක තබා ගැනීමට නොහැකි වෙන බව අමාරුවෙන බව. ඒ වගේම නිවන ආවරණය වන බව. දෙවැනි කරුණ විදිහට පෙන්න්නනවා පුතේ්‍ය ව්‍යාපාදය කියන්නේ තරහා. තරහ කියන්න පුතේ සාමාන්‍ය තරහ නෙවෙයි මෙතන ව්‍යාපාදේ දැ පුතාලට, යම් පිසි පොඩි කරුණකද වුවල් තරහා එන අවස්ථා තියෙනවා හැබැයි ඒ තරහ නෙවේ මෙතන ව්‍යාපාදය කියන්න පුතේ දැඩි තරහා දැන් අපි එදිනෙදා ජීවිත ගත කරනකොට පාසලේද ඒ වගේම නිවසේදී අපිට යම්යම් අවස්ථාවල අපේ හිතට තරහා නැගුණු අවස්ථා තියෙනවා හැබැයි ඒක තරහා ව්‍යාපාදය කියන්න පුතේ දැඩි තරහා ඒ කියන්නේ මාස ගනං අවුරුදු ගන පුතාල දැක ලඇති සමහර පුද්ගලයෝ දිගින් දිගට තරහ හිතේ තියාගෙන ඒක දිගටම පවත් වගෙන යනවා ඒක දැඩි තරහ ඇතැම් පුද්ගලය සමාජයන්නම තරහ ආවම ඒකට අදාළ දෙයක් දොසක්කිව ඒක එතනින් ඉවරයි ඒක තරහ පුතේ හැබැයි ව්‍යාපාදය කියන්නේ අවුරුදු ගණන් දිගින් දිගටම වෛර බැඳගෙන ඉන්නවනං ඒක ව්‍යාපාදය වෙනවා. ඒක අවසං වෙන අවස්ථාව දැක ලති අපි රෝපවාහිනේ නි්‍යවුස් බැලුවොත් දකිනවා ඇතැම් පුද්ගලයෝ අවුරුදු වනං තරහ පිරිමහන්න ගිහිල්ල එක්කෝ ගහල ගහල මරලදානවා. එහෙම නැත්තං කපල මරලදාානවා. මේ විදියට ඒ පුද්ගලයන්ගෙන් පලිගැන්න යනවා. ඒක තමයි පුතේ ව්‍යාපාදේ. තකට ව්‍යාපාදේ අපි තුළ නොතිපිය යුතු වෙනවා. මොද මේ උතුරණ වතුර විදුරෙන් පුතාලදන්නවා වතුර හීටර් කරනකොට අපි උඩිම් බැලුවට ඒ වතුර බඳුනෙ පතුළ බලන්න බෑ අපිට. මොකද බොබුණු නගිනකොට උඩට ප්‍රත්තිී. එකොට වතුර බුබුලු නගෙන ඒ බුබුලු නගෙනකොට අපිට ඒ බඳුනෙ පතුල පේන්නෙ නෑ වගේ තමයි පුති තරහා හිතේ තබා ගැනීම හේතුවෙන් අපි පාඩන් කරන දේ අපිට මතකෙට නගාගන්න බැරුව යනවා ඒ වගේම තමයි නිවනත් අපි තුළින් ඇත්තල යනම් එතකොට කාමච්චන්දය අප තිබීතු ධර්මතාවයක් නෙවේ ව්‍යාපාදයක් අපි දුළ තිබීතු ධර්මතාවයා නෙවේ. තීනමිද්ද තුම් එනි කරුණ වෙන්න පුතේතුකොට තීනමිද්ද. තීන මිද්ද කියන්නේ හිතේ ඒ වගේම කයේ අපේ හිතෙත් අපේ කය තුළත් ශරීරය තුළත් තියෙන නිදි මතගත්තිය. උදසීනගත්තිය. මේක පුතාලට ගොඩක්ම ගැලපෙනවා. හේතුව තමයි අපි ගොඩක් වෙලාට පුතේ කම් මැලි. තීන මිද්දේ අපි තුළ නිරතුරුව තියෙනවා. ඒ නිසා අපි වැඩකල්දානු. අපිට නිදිමතක් කෙනගොට මේ පාඩං කරන ටික තව ටිකකින් කරන්නන් කියලා නිදාගන්නවා. ඒ වගේම එහෙම නැත්තං සීතලයි කියලා කල්දාානවා දැන් සීතලයි. එහමනැත්තං දැන් රස්්නය කියල වැඩේ කල්දානවා. ඒ ඇයි අපි තුළ පවතින තීන මද්‍යය නිසා. අපේ හිතේතියන නැත්තං සරීරේතියන නිද්ධ මතගතිය අලසකම හේතිී. අපි තුළ නිතරම මේ විදියට අලසකම තීන මිද්දේ පැවතුනත්පුතේ අපිට කරන්න තියෙන කාලය අඩුවෙනවා. ඇයි අපි හැමවෙලේම කම්මලිකම හේතුෙන් නිදාගන්න බලනවා. වැඩ කල්දාන්න බලනවා. එතකොට අපිට අධ්‍යාපන කටයුත්තට වං කරන්න තියෙන කාලය කම්මලිකමින් ගතකරොත් අපිට හොඳ ප්‍රතිඵල නෙලාගන්න බැරුවයවා. එතකොට අපි පාඩං කරදේ අපි මතකෙට නගාගන්න බැරිවෙනවා. ඒ විතරක් නෙවෙයි පුතේ අපිට නිවන් දොරටුවත් පැහිලයනවා. මොකද නිවන් දකින්න නං එක වැරම කරගන්න බැරි දෙයක්. නිවන් දැකීම බෞද්ධයාගේ එක ම අරමුණයි හැබැයිපුතේ ඒ අරමුණ කරා අපි බොහොම හෙමින් සීරුවෙන් යායුතුයි එහෙමනං අපි මේයාත්මිද සෝවාන් තක්වේටවත් පත්වෙන්න මහන්සිගන්න ඕනේ නිකම් ඉඳල බැහැ අපි ඒ මාර්ගි ගමන් කළේතු වෙනවා. යි කම් ඇලියොන්ට ඒක කරන්න බැරෝයනෝ. මොකද අපි නිතරම භාවනාව කළේතු වෙන නිසා. එෙනං භාවනාව තුළින් පමණයි අපිට මෙන්න මේ නීවරණ ධර්මයක් යටපත් කළ හැකි වෙන්නේ. ඒ වගේම පුතේ අපි බලමු හතරවිනිකරුණ උද්ධච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්න පුතේ නොසන්සුම්කම. එක කියන්නේ අපේ හිතේ හැමවෙලේම නොසන්සුංකම පවතිනවන අපිට පාඩංගරනදේ මතකෙට නඟා ගන්න බැරුවයනවා. හරියටමි බඳුන වගේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් මගින් පෙන්නෙනවා පුතේ වතුර කැලඹිලාතියෙනවා නම් එහෙම මොහොතක ඒ වතුර කැලඹුණු නිසාවෙෙන් එහි පතුල බලන්න බැරුවයවා මේ බඳුුණේ තියෙන ආකාරයට මෙතන තියෙෙපුතේ බොර වතුර වගේ පෙනුනට පැහැදිලි වතුර බඳුනක් හොයාගන්න බැරිවුණ නිසා මේ ආකාරේරු උපරාමුවක් හොයා ගත්තා එතකොට උද්දච්ච කොක්කුච්චය උපමා කරනවා කැලතුනු වතුරට ඒ කියන්නේ කැල්ලඹුණ වතුර බඳුනකින් අපිට පතුල බලන්න බැහැ ඇයි වතුර කැලමිලා තියෙන නිසා ඒ වගේම තමයිපුතේ අපි නොසන්සුන්නං හැම වෙලාවකම අපි තුළ සංසුම් ඉරියව් නැතිනම් හැම වෙලාවම අපි පසු තැවෙනන ඒ කියන්නෙපුතේ දැන් අපි කරපුදේ අයයෝ අපරාධමේ දේකරේ අපරාධමේ දේකරේ ඒ විදිට අපි පසු තැවෙනවන ඒ වගේම කරන්න බැරිවුණදේ අයයෝ මට ඉදා මේදේ කරන්න තිබුණ ගියවුරුද්ධ මේදේ කරන්න තිබුණ ආදී වසයෙන් අපි කරපු දේගැනත් නොකරපු දේගැනත් අපි නිතරම පසු තැවෙනවනං අපි තුළ ඇත්තේ අපේ හිතේ නොසන්සුංකමනං ඒ තුළින් අපිට අපි ඉගෙනගන්න දේ මතකෙට නගා ගන්න බැරුවයවා. ඒ විදයට මතකෙට නගාගන්න බැරූ යනවා වගේම තමයිපුතය අපි නිවනත් අපෙන් නෑත්තෙනවා. මොකද අපි කළ නොකලදේ ගැන හිතමින් පසු තැවිතැවී ඉන්නවා හැබැයි නිවන් අවබෝධ කර ගැනීම සඳහා ඒ මාර්ග්‍ය අපි ගමන් කිරීමක් නොකරන නිසා. එතකොට උද්දච්චකුක්කුච්ච කියන්නේ නොසන්සුංකම නිත්තරම අපි තුළ පවතින පසු තැවිලි ගතිය. මේ විදියට බුදුරජාණන්හස පෙන්නවාහමනං උද්ද්චකොක්කුච්චේ හේතුවෙන් අපේ නිවන වැහිල යනවක් ඒ වගේම මතක තබාගන්න මතකෙට නගාගන්න බැරෝ යනවා අපි පාඩන් කරපුුදේ. පස්සනිකරුණ විචිකිිච්චා. නි්චකිච්චාව උපමාකරනවා බොර ජලය. කියන්නේ බොර ජලය සහිත බඳුනකින් පුතේ පතුළ බලන්න දෑ අපිට පතුල පැහැදිලිව පේන්නේ නැහැ. මේ රූපරාම්‍ය ආකාරයට. එතකොට මේ පඳුුණෙන් පතුල පේන්නේ නෑ වගේ තමයි පුතාලට පුළුවනි පුතාලා ගමන් කරනකොට මාර්ගය ආසන්නේ ගඟක් ගලාගෙන යන වනං ඔය ගොල්ල බලනොකොට ඒගගේ පතුල පේන්නේ නෑ. අන්න ඒ වගේ තමයිපුතේ අපි තුළ පවතින විචිකිිච්චාව නිතරම අපි තුළ සැක සහිත බවතියෙන වනම්. ඒ කියන්නෙන් ඇතැම් මෙතැම් කරුණු පිළිබඳව. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ ධර්මය වහන්සේ සංඝ්‍ය වහන්සේ පිළිබඳව. ඒ වගේම ගුරුවරු උගන්නන සියලු කරු ගැ. අපිට සැක හිතෙන් වනං අපිට පාඩන් කරන ටික මතක තබාගන්න බැරුවනෝ. ත්‍රිවිදරත්නය පිළිබඳව සැක පවතිනවනං අපිට නිවන වැහිල යනවා. එක අනපුතේ දැන් ඇතැම් අය ඉන්නවා ඒ අයට යම්කිසි දේකදි තීරණයක් ගන්න බැහැ හිතේ තිෙන සැක සහිත බවහින්ද. ඒ නිසා. අපි කියන්නේ අයයෝ යාහරියට මඩෙහිට ඔපු ඉන්න වගේගේලා. ඒ මොකද වැනෙන සුළුගතිය ඇයි සැක සහිතයි. ඇතැම්ම තැම් කරු පිළිබඳව තැම්ම තැම් පුද්ගොලයෝ පිළිබඳව සැක සහිතයි. මේ නිතරව හිතේ සැකයතයෙන එකත් හොඳ දෙයක් නෙවෙේ. එතකොට අපිට මොකද වෙන්නේ අපි පාඩම් කරනදේ, අපේ පතපොත පිළිබඳව විචාරකයෝ පිළිබඳව. හැමදේම ගැනි සැක කරන්න ගියොත්මකද වෙන්නේ අපිට පාඩංකරනට සියල්ල මතකෙට නගාගන්න බැරුවයනවා. ඒ වගේම තමයි පුුතේ බුදුරජාණන් වහන්සේ ධර්මය වහන්සේ සංග්‍ය වහන්සේ කියන තුනුරුවන් වහන්සේ පිළිබඳ අපි තුළ විචිිච්චාවක් පැවතුනොත් ඒ තුනරුවන් වහන්සේ පිළිබඳව බුද්ධාදී අට තැන් පිළිබඳව අපි තුළ සැක්කයක් ඇතිනොත් අපි තුළ නිරතුරුව නිවනින් ඇත්තෙනවා. නිවන අපි තුළින් ආවරණය වෙන. එතකොට අපි නිවන වහගන්න නෙවේ ෝනේ අපිට නිවන්දොරට ඇරගන්නයි ඕනෙ. එහෙමන අපි කළයුතු වෙන්න පුතේ මෙන්න මේ කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ද් කොක්කුච්ච විචි ච්චා කියන නීවරණ ධර්මයක්. අපේ නිවන වහලතියෙන්නේ. ආවරණය කරලතියෙන්නේ. මේ සමත භාවනාව තුළින් මේ නීවරණ ධර්මයන් අපිට පුළුවන් තුනී කරන්න යට පත් කරන්න. හැබැයි මේ නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන් වෙන්න පුතිේ විදර්ශනා භාවනාව තුළින්. හැබැයි, විදර්ශනා භාවනාවට යන්න කලින් අපි කළේතු වෙන්නේ සමතය වැඩීම. එහෙමනං අපි මෙන්න මේ විදිට පුතේ මේ නීවරණ ධර්ම පහා මේ උපමාරූපක පහ තුළින් මතක තබාගනිෙනු මොකද විභහගෙදි පුතාලට මේ උපමාරූපක තුළින් කෙටි ප්‍රශ්නයකට හෝ දෙවැනි පේපරකේ මුලින් අහන කෙටි ප්‍රශ්ම දහයට අහන්න ඉඩ තියෙන නිසා. මේ සමතභාවනාාව පුතේ හඳුන්නනවා චිත්තභාවනාව විදියට. මොකද චිත්ත භාවනාව කියන්නේ හිත දියුණු කිරීම සඳහා කරන භාවනාව නිසා. හිත දියුණු කරන්න නං එහෙනම් අපි වඩන්න ඕනේ සමත භාවනාව. ඒ වගේම අපේ හිත සමාධගත කරනව සමතභාවනාව වැඩීම තුළින්. හිත සමාධිගත කරන නිසා මේ භාවනාව හඳුන්නනවා සමාධිභාවනාව විදිහට එතකොට සමත භාවනාව හඳුන්නනුව චිත්ත භාවනාව විදිහට ඒ වගේම සමත භාවනාව විදිහට මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙවා පුතේ දුරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් ඒ චිත්තන් සංඥමිස් සන්ති මොක්කන්තිමාර බන්ධනම් දුරගමන් කරන තනිව හැසිරෙන සරීරයක් නැති ගුහාාවක වෙසෙන හිත දමනය කරගන්න තැනැත්තෝ මාර්යාගේ බැම්මෙන් මිදෙති වශයෙන්. අපිට ඕ නෑම දුරක් යන්න පුළුවන් පුතේ තනෙන් ඒ කොහොමද අපිට මේ මොහොතේ මේ පාඩම කරන අවස්ථාව පුතාල මේ පාඩම බලාගෙන ඉන්න ගමන්. තාලට ොලෝනිේ ීම හොත්දේ ොහෝ දුර බැහැරින් අප ඥාතියෙක් බලෙන්න්න. ඇමැරිකාවට යන්න පුොලෝනේ ඉන්දියාවට යන්න පොලෝනනි ඔස්ට්‍රේලියාවට යන්න පුළෝනනි ඒ වගේම ලංකාේ කෙලවරට කොළඹට යාාපනයට අපිට ගිහිල්ලා එන්න පුළුවනි. බොහොම සැනකින් ඇසපිය හෙල්ලන ශැනයකින් අපිට බොහෝ දුර යන්න පුළුවන්. ඒකයි බුදුපියාණන් වහන්ස පෙන්නල දෙන්න පුතේ. දුරගමන් කරනවා තනිවයි හැසිරෙන්නේ. මේ හිත තවත්ගෙනෙක්කෙක් කනෙවේ. තනිවෙෙන්ම තමයි නිතරම හැසිරෙන්නේ. එතකොට මේ හිතට සරේරයක් නෑ. මේක හතරැස් මේක දිගටී ආදී වශයෙන් අපිට හැඩතල දෙන්න බැහැ. ගුහාාවක වෙසෙන මේ හිත දමනය කරගන්න අපිට අපහසුයි. පුතාලදන්නව භාවනාව කරන්න අපි ඉඳගත්තොත්. ඒ වෙලාවට අපිට කොහෙදෝ නැති. සියලුම කුණු ගොඩවල් මතක්කෙන්නේ ඇස්තක පියාගත්තට පස්සේ. අපි කොච්චර මහන්සිගත්තාත් භාවනාව කරන්න ඒ වෙලාවට හරි අමාරුයි. අපිට නොයේකුද්දේ, වෙනවෙන නොයකුද්දේ සිහියටෙන්නේ ඒ වෙලාවට. ඒ නිසා තමයි බුදුපාණන් වහන්සේ පෙන්නල දෙන්න එපුතේ මේ ගුහාාවක වෙසෙන හිත දමනය කරගන්න කෙනා, මාරයාගේ බැම්මෙන් මිදෙනවා කියලා. එතින් මේ දමනය කර ගැනීම තමයි පුතේ අපිට කළ නොහැකිදේ. කරන්න අමාරුමදේ. හැබැයි අපි කළ යුතුවෙන්න පුතේ අමාරුවෙන් හෝකද හොඳ දෙයක් කරන්න හරි අමාරු. නරකදය කරන්න අපිට හරි ලේසි හැබැයි අපි අමාරුවෙන් හෝ කළයුත්තේ හොඳදේ. නක් මව බුදුප කියාණන් වහන්සේ පෙන්නල දෙනවා. මේ මිනිස්සිත් සතන්තුලකතේ අපි මුලිනුත් කතා කලා රාගදෝස මෝහ කියන අකුසල්සිත් නිරතුරුවම පුද්ගලය තුළ මුල් බැසගෙන තියන්නේ. ඉතින් මෙන්න මේ කෙලෙස්සිදදාලා ආර්යභාවලට පත් බුදුරජාණන් වහන්සේ ආද උතුමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත ඥානයේ තමයි විදර්ශනා ඥානයේ. හැබැයි විදර්ශනානුවන පහල කරගන්නට කලින් සමත භාවනාව වැඩිය යුතු වෙනවා. එහෙමනම් විදර්ශනා ඥානය ලබන්න විදර්ශනා භාවනාව වඩන්න ඕනේ විදර්ශනා භාවනාවට කලින් අපි සමත භාවනාව වඩන්නෝුන්. මේ සමතය වඩන්නනං අපි මුලින්ම සිල් අන්ත පුද්ගලයෝ බවට පත් දෙෙන් ඕ. சிලந்த පුக்கலியோ கேනுகට புத்த මෙத்தன புத்தலா தන්නவா மத்தியම ප්‍රතිப்பதாාව නැத்தம் மැதுூம் பிலிවෙத்து அங்க அட்டக்கின் சம் போோர்ණ වෙනும். சம்மாதிற்ற சம்மா சங்கப்ப சம்மாவாச்சா சம்மா கம்මந்த சம்மா ஆජීவு சம்மாவாයාම சம்මා සති சம்மா சமாதி වசை. මෙ සෙල්ලු අන්ත වෙනවා කිය කියන්න පුතේ මෙන්න මේ තුන හතර පහ කියන අங்கතුන අපි ඒ අංග තුනෙන් යුක්තවීම. ඒ කියන්නේ සීලසිික්‍ෂාවෙන් යුක්තවීම. එහිනම් සිල්ලු අන්තවෙන්නනං අපි අපේ වචනය සංවර කරගත යුතුයි. සම්මාවාචාවෙන් යුක්තවිය යුතුයි. ඒ වගේම, සම්මා කම්මන්ත. නිවැරදි කර්මාන්තයෙන් අපි යුක්තවෙන්න ඕනේ. සම්මා ආජීව, නිවැරදි දිවි පැවැත්මක් ගෙවන්න ඕනේ. සම්මා වාචා කියයනකොට පුතාලා දන්නවා මීට කලින් පන්තිවල දිගෙනගෙන තියෙනවා. බොරුකීම කේලාම්කීම, හිස්සචනකීම පරුස වචන කීම කියන, වැරදි හතරෙන් අපි ඉවත් එෙන්න්න ඕන. එතකොට සමයි සම්මාවාචාවෙන් යුක්ත වෙන්න පුළුවන් වෙන්නේ. ඒවගේමපුතේ සම්මා කම්මන්ත කියන්නේ අපි නිවැරදි කර්මාන්ත කරන්න ඕනේ. වැරදි කර්මාන්තයන්ගෙන් ඉවත්ව එක කියන්නේ සතුන්මැරීම සොරකම් කිරීම කාමේ වරදවා හැසිරීම ආදී වැරදිවලින් අපි ඉවත්වෙන්න ඕනේ. නිවැරදි කර්මාන්ත තුළින් අපි ජීවිතය ගත කරන්න ඕනෙ දැහැමි විතිහට. එවිටයි සම්මාකම්මන්තේ වෙන්නේ වැරදිවෙලින් ඉවත්වෙලා ඒ වගේ සම්මා ආජීව. වැරදි වෙළදාම්මලින් ඇත්තලා නිවැරද ජීවිකාවොරුතියක් කි තෝරගතේතු වෙනවා. දැහැමි ආකාරයෙන් දැහැමිලෙස වෙළදාම් කරමින් සතුම් වෙළදාම වසවිස වෙළදාම, මස්වෙළදාම, ආයුද වෙළදාාම, මත්දරව්වී වෙළදාාම ආදී, වැරදි වෙළදාම්වලින් ඉවත්වෙලා නිවැරදි දැහැම වෙළදාම දැහැමි වරෘත්තියක යෙදෙමින්. ජීවත්වෙන වනම් ඒක තමයි පුතේ සම්මා ආජීව වෙන්නේ. මෙන්න වේවිද්‍යයට මේ සීලශේක්ෂාව සම්පූර්ණ කරොත් පමණයි සමාදිය වඩන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ත්‍රිසික්ෂාවල සීල සමාධී ප්‍රත්්ඥ කියන ත්‍රිසිික්‍ෂාවන් සම්පූර්ණ වෙන්න පළවෙන් අග වෙන්න පුති සීලය එතකොට සම්මාවාචා සම්මාකම්මන්ත සම්මා ආජීව කියන අංගතුන අපේ යහපත් ඉදිහට හැසිරවෝ අපිට පුළුවන් වෙනුවම සීලසිික්‍ෂාව සම්පූර්ණ කරන්න. මේ විදදියට සීල සික්ෂාව සම්පූර්ණ කරාට පස්සේ. සමාධිභාවනාව සඳහා යොමු වෙනකොට එක කියන්නේ සමාධිභාවනාව කියන්නේ අපි මුලින් කතා කරා සමත භාවනාව හඳුන්නනුව චිත්ත භාවනාව ඒ වගේම සමාධිභාවනාව වසේ. සීල ශේක්ෂාව වැඩීම තුළින් අපිට පුළුවන් වෙනවා යහපත් වැෑයම යහපත්සි යහපත් සමා තුළින් සමාධිය සම්පූර්ණ කරන්න. මේ ආකාරයෙන් පුතේ මේ සීලන් යුතුව අපි දැන් නිස්සල්ල කතාකරානය ආරි අස්ටාංගික මාර්ගේ සීල සිික්ෂාවටයිති අංගතුන සම්මාවාචා සම්මාකම්මාන්ත සම්මා ආජීව කියන, අගත්‍රය සම්පූර්ණ කරපවාම අපිට පුළුවන් වෙනවා සීලයෙන් යුක්තවෙන්න. එහෙමනන් සීලෙන් යුක්තවෙලා සමාධිභාවනාව සඳහා අපි යොමු වෙනකොට මෙன்ன මේ කියන ගුණග, පුද්ගලයකු තුළ තියෙන්ඩ ඕනේ මොනමද පුද්ගලයකු තුළ සමත භාවනාව සඳහා යොමුුවෙනකොට තියෙන් නෝනේ ඉන්ද්‍රිය සංවරය. ඒ වගේම සතිසම්පජඥ සන්තුට්ටිතා කියන ගුණාංගතුන ඒ පුද්ගලය තුළ තියෙන් ඕනේ. ඉන්්‍රිය සංවරය කියන්න පුත්තේ ඇසකණනාසේ දිවසරේරයේ මනස කියන අපේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීම. හොට සමත භාවනාව වඩන පුද්ගලේ තුළ අනිවාරියෙන් ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. අපේ මේ ඉඳුරන් මැනවින් සංමර කරගෙන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සති සම්පජඥ සති සම්පජඥ කියන්නේ අපි තුළ පවතින ඉරියවු මනාසිහියෙන් සතිය කියන්න සිහිය එතකොට නිවැරණ සිහියෙන් අපේ මේ ඉරියව් පවත්වගන්න ඕනේ. එතකොට තමයි සමත භාවනාව හොඳින් වැඩිය හැකි වෙන්න. මොනවද ඉරියව් ඉඳගැනීම සිතගැනීම ඇවිදීම නිදාගැනීම කියන සතර ඉරියව් අපි සිහියම් පවත්තගතය තුවෙනවා. ඒ වගේම සන්තුෘට්ටි සන්තුෘක්්තිතා කියන්න පුතේ ලද්දදේන් සතුට වීම. එතකොට ලද්දදේයින් ලැබුණු දේකෙන් සතුටට පත් දෙන්න පුළුවන්නන් ඒක තමයි සන්තුට්ටිතා වෙන්න. මෙන්න මේ කියන ගුණගතුන සමත භාවනාව සඳහා යොමුුවෙන පුද්ගලයක තුළ තිබිය යුතු ගුණාග වෙනවා. එතකොට මේ ගුණග සම්පූර්ණ කරගෙන සමත භාවනාව සඳහා, උපදෙශ ලබා ගත යුතුව වෙනවා භාවනාව අපිට තනියෙන් හිතු හැටියට කරන්න බෑපතේ ඒකට හේතුව තමයි එක්තරා දවස බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්න කාලෙපුතේ එක්තරා දවසක සැරියුත් හාමුදුරුවන් වහන්සේගේ ගෝලයකුණ ස්ුවර්ණාකාර කියන හාමුදුරුවන් වහන්සේ මාස හතරක් භාවනා කරා කියනවා න්නේ ගුරුවරයකුගේ උපදෙස් නැතුව භාවනාව සඳහා ඉතින් මාස හතරක් භාවනා කරාට ඒ භාවනාවන් කිසිම ප්‍රතිඵලයක් ලබාගණ්ඩ බැරුවෝයනවා ඊට පස්සේ අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ළඟට යනවා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ස්වර්ණකාරකන හා මුදරුවෝන්ගේ ශන ඉදිරිපත් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා ඒ සඳහා සුද්දුසු කමටහනක් ලබාගන්න කියලා එතකොට කමටහන් ලබාගෙන තමයිපුතේ මේ සමත භාවනාව වැඩේතු වෙන්නේ. ඒ සඳහා භාවනාව පුරුදු පුහුණු කරපු කම්මට්ඨානාචාර් ස්වාමින් වහන්සේ කෙනෙක් මුණගැහෙන්න්න ඕනේ පිළිබඳව නැත්තන් සමත භාවනාව පිළිබඳව හොඳ දැනුමක් තියෙන කම්මට්ටානාචාරය හා මුදුරන් වහන්සේ නමක් මුණ ගැහිල උපදෙස් ලබාගන්න ඕනේ මොකද භාවනාව සඳහා ලබාදන අරමුණු තමයි කමටහන් කියලා කියන්නේ එතකොට මේ කමටහන් තියෙනවා හතලහ ඒ හතලිහට කියනවා සමසතලෙස් කර්මස්ථාන කියලා එතක මේ සමසතලිස් කර්මස්ථාන තෝරගන්න ඕේ චරිතයට ගැලපෙන විදිහට. එතකොට අපේ චරිතට ගැලපෙන කර්මස්ථාන මොකත්ත කියලා දැනගන්න නං ඒ සඳහා අපි මේ ඒ පිළිපඳව හසල දැනුමත් තියනු හාමුදුරුවන් වහන්සේ කෙනෙත් මුණ ගහැන්න ඕනේ. එතකොට කම්මට්ඨානාචාරය හාමුදුරුවන් වහන්සේ දන්නමපුතේ, අපිට මොකත් ලබා දෙන්නඕනෙ කමටහන් එතකොට ඊට කලින් බලනවා ඒ කමටහන් ලබා දෙනකොට පුද්ගලයාගේ චරිතය පුද්ගලයාගේ චරිත ස්වභාවේ මොකද්ද කියලා. මෙන්න මේ විදිහට චරිත හයකින් යුක්ත බව ුදුපාණන් වහන්සේ පෙන්නලා දෙනවා. මොනමද චරිතහය රාගචරිත දෝස චරිත හචරිත සත්තා චරිත බුද්ධි චරිත වි අර්ගචරිත වසේ. එතුකට මෙතෙන්ද පුතාලට මං මේ පාට දෙහෙකින් පෙන්න ලතිීව රාගචරිත ද චරිත මෝහ චරිත කියන චරිත තුන අපි තුළ ති තිබ්බිය යුතු චරිත නෙවේ හේතු තමයි රාගචරිත කියන්නපුේ අධික ආශාව තකොට අධික ආශාව හොඳ දෙයක් නෙවි මොකද භාවනාව සඳාපි යොමු වෙනවා අනං අපි තුළ ආශාව ඉවත් කරගත යුතු වෙනවා. අඩුකරගත්ත යුතු වෙනවා. ඒ වගේම දෝසචරිත. තොඩ දවේශය අධික එකක් හොඳ දෙයක් නෙවෙේ. එහිනං අපි නිත්තරම දවේශකරන එක ඉවත් කරයුතු වෙනවා අඩු කරගත්ත යුතු වෙනවා. ඒ වගේම මෝහචරිත. මෝහය කියන්න මුලාාවෝ. මෝඩකම කියන්නේ පපුතේ අපි. අපේ මෝඩකවනිසා නෙපුතේ අපි මේ සංසාරය ඉපදිලා නැමත නැවත මේ ආත්මෙත් අපි කරන්නමපුතේ මෝඩ වැඩනේ අපි පෙරාත්ම කලපු මෝඩ වැඩනිසා තමයි මේ ආත්ම ඉපදිලායිනේ හැබැයි අපි වාසනාවට මිනිස් ආත්මයක් ලබල තියෙන. එතකොට අපිට ලේසිපුතේ නිවන් අවබෝධ කරගැනීම කෙසේ විතත් ඒ මාර්දය ගමන් කරන්නවත් අපිට හොඳ නුවනක් තියන්න ඕනේ. එහෙනම් මේ අධික මුලාව හරියන්න නෑ. එතකොට මුලින් කියන චරිත අපිළඟ තිබියහිතු චරිත නෙවෙයි රාගදෝස මෝහ චරිත. ඒ වගේම සත්්දාචරිත ශ්‍රද්ධාව මූලිකවත් චරිතයක් තියෙන්න්න ඕනි. එතකොට තමයි ශ්‍රද්ධවන්තයකුට තමයි පුළුවන් වෙන්නේ මේ සමතය වඩන්න. ඒ වගේම බුද්ධි චරිත. බුද්ධි ඇතියෙන්න්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුතේ එක්තරා අවස්ථාවක මගේමී ධර්මය ප්‍රඥාවන්තයින්ට පමණයි කියලා. එහෙනම් හොඳ බුද්ධඇත්තියෙන්න්න ඕනේ. ඒ වගේම විත්්‍යර්ගචරිත. යම් කිසි දෙයක් දිහා තර්කානුකූලව විමසුම්නුවනින් බලන්න පුළුවන් වෙන්න ඕනේ. විමසුම්වනින් බලලා ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෙන්න මේ කියන ගති ලක්ෂණවලින් කොයි චරිතෙද අපිට තියෙන්නේ. අපිට ගැලපෙන්න්නේ මොනකමටහනද මේ චරිතවලට අනුව කොහොමද මේ පුද්ගලයා භාවනාවට යොමු කරන්නේ මොකක්ද යොමු කරන තැන කියලා අවපෝධයක් තියෙන්න පුතේ කම්මට්ඨානාචාරය හාමුදුරුවන් වහන්සේලාට පමණයි. එහිනං අපේ ඒ පිළිබඳව හසල දැනුමක් තියෙන හාමුදුරුවන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා ඒ පිළිබඳව උපතෙස් ලබාගතය තියෙනවා මොකද අර සැරියතාහා මුදුරුවන් වහන්සේගේ ගෝලය කුණුස්ුවරණාකාරකෙන හාමුදුරුවන් වහන්සේ එදා නිවැරදි උපතෙස් ලබාගෙන භාවනා කරාට පස්සේ බොහොම ඉක්මනින් නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා රහත්තත්වයට පත්තෙන්නේ සුද්දුසු කමටහනක් ලබාගෙන භාවනා කරපු නිසා. එහෙම නම් පොතේ භාවනා කිරීම සඳහ මේ ආකාරය අපි ඒ සඳහා හසල දැනුමත්වයෙන හා මුදුරන් වහන්සේ කෙනෙක් මුණ ගැහිලා ඒ සඳහා උපදෙස් ලබාගත්තයුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ උපදෙස් ලබාගත්තා වගේම තමයි භාවනාව සඳහා භාවනාවට පිසෙනකොට මෙන්න මේ කියන පූර් අවශ්‍යතාවයන් අපි සම්පූර්ණ කළේතු වෙනවා. හොනවද පූර්ව අවශ්‍යතා කල්්‍යාන මිත්‍ර සේවනි. ඒ කියන්න පුතේ අපි හොඳ මිතුරු ආශ්‍රයක් අපිට තියෙන්න්න ඕනේ. හේතුව තමයි කුසලේට මඟ පෙන්වන යහපතට යොමු කරන ඇසුරක්ති. තිබුණොත් තමයි භාවනාව සඳහා අපි යොමුවෙන්නේ අපිට වැරදි පෞකාරමිත්‍රය ආශ්‍රය තිබුණොත් ඒ අය අපි භාවනා කරන්නේ යනකොටත් අපි වලක් කන්න පුළුවන් එහෙනම් අපිට හොඳ කල්්‍යානමිත්‍ර සේවනයක් තියෙන්න්න ඕනේ ඒ වගේම සිල්වත්තෙන් ඕනේ කය වචචනය කියන දොරටු දෙක සංවර කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ යි වචනය කියන දොරටු දෙක සංමරවීම තමයි පතේ සීලය කියන්නේ. එහෙම නං අපි කයෙන් කෙරනෝ වැරදිත්තුුණ ප්‍රාණගාතය සොරකම කාමීවරද හැසිරීම. මෙන්න මේ කියන වැරදිත්තුමෙන් අයින්වෙන්නූ නේ වගේම විසනාවාච පරුසාවාච සම්ප්පලාප වශයෙන්, බොරුකීම කේලාම්කීම හිස්වචනකීම එවගේම පරුසවචන කීම. ඔන්න ඔය කියන වැරදි හතරෙන් ඉවත් එෙන්න්නක් ඕන එතකට ඒ වැරදි හතරයි කයින් කෙරෙන වැරදිත්තුනයි මෙන්න මේ වැරදිහතෙන් ඉවත් වන පුද්්‍යලයකුට තමයි සිල්ව අන්ත පුද්්‍යලයක් කියන්න. එහෙනම් අපි සිල්වත්වීම භාවනාම සඳහපූර්ව අවශ්‍යතාවයක් වෙනවා. ඒ වගේම ධර්මශ්‍රවනය නිතර නිතර අපේ දහම් අහන්න ඕනේ නිතරම ධර්මය ශ්‍රවනය කරොත් පුතේ ඒක තමයි භාවනාවේ පූර අවශ්‍යතාවයක් වෙන්නේ මොකද නිතරම ධර්මය ශ්‍රවණය කරනකොට අපේ හිත ඒ තුළින් තැම්පත් වෙනවා. ඒ වගේම වීරය අපි තුළ හොඳ වීරයක් හොඳ උත්සාහයක් තියෙන් ඕනේ භාවනා කිරීම සඳහා. වීයක් නැතුූ භාවනා කරන්න බෑපත. වීරයක් නැතුව නිවන් අවබෝධ කරගන්න බැහැ. එහෙනං නිවන් අවබෝධ කරගැනීම සඳහා යන ගමන් මගේදී. සමත භාවනාව වඩන්න නං අපි තුළ හොඳ උත්සාහයක්තියෙන් නොනේ වගේම කැපවීමක්තියෙන් නෝන. හොඳ වීර්යක් තිබුණොත් විතරයි අපිට සමතේ වඩන්න පුළුවන් වෙන්න. ඒ තුළින් අවබෝධ කළහැකි නිසා. ඒ වගේම හොඳ ප්‍රඥාවක්තියෙන්න්න ඕනේ ඒයන්නේ විනිවිධ දකින නුවනක් තිබුණොත් තමයි සමතය වඩන්න පුළුවන් වෙන්. මෙන්න මේ කියන භාවනාව පූර් අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරගෙන පුළුවන් වෙනවා මෙන්න මේ කියන ඉරියව්වලින් කවර ඉරියව්ුවකින් උනත් භාවනා කරන්න. මොකද? ඉඳ ගෙනම භාවනා නොකළට අනෙක් කිරියව්වලිනුත් භාවනා කරන්න පුළුවන් පුතේ. බුදුපාණන් වහන්සේ පෙන්නල දෙන්නවා පුතේ සතර ඉරියව. අපි මුලිනුත් කතා කලා පුතාලා මීට කලින් පන්තිවලදි ඉගෙන ගෙන තියෙනවා අපි තුළ පවතින ඉරියව් හතර. මේ රූපරාමයි දකින්න පුළුවන් පුති පන්සල්ගෙහිල්ලා ඒ සඳහා, යොමු උන දරුවෝ. පලවිෙන ඉරියව්වෙන් අපිට දකින්න පුළුවන් හිටගෙන ඉන්න ඉරියව්ව සිටි ඉරියව්වෝ එතකොට හිටගෙන භාවනා කරන්න පුළුවනි. ඒ වගේම හිඳි ඉරියව්ව ඉඳගෙන භාවනා කරන්න පුළුවනි. සක්මං ඉරියව්ව ඇවිදිමින් අපිට භාවනා කරන්න පුළුවන් පුතාලා දන්නවා ො දවසෙද අපි පන්සල් ගියාම සිල් සමාදං වනහම අපි ඇවිදිමින් භාවනා කරනවා සක් මම් භාවනාව ඒ වගේම ඉඳගෙන භාවනා කරනවා බොහෝ විට අපි කරන්නේ හිදගෙන කරන භාවනාවත් සක්මන් කරමින් කරන භාවනාවත් හැබැයි හිටගෙනක් පුළුව නේ වගේම වැතිරී සිටීම මේ ඉරියව් හතරපුතේ එදිනාදා ජීවිතේදී අපි පවත්තාගෙන යන්න ඉරියව් එතකොට අපිට පාවනාවට යොමු වෙන්න කලින් අපිට පුළුවනි දින පතා මෙන්න මේ ඉරියව් හතර මනාසිහියෙන් පවත්වාගෙනයන් එතකොට අපි ඔය ඉරියව් හතරෙන් එකක තමයි ඕනම වෙලාවකයි හොයි මොහොතේ බැලුවත් මේ හතරෙන් එකක් එතකොට මෙන්න මේ ඉරියව් හතර මනාසිහියෙන් පවත්වා ගැනීමමත් භාවනාවක් වෙනවා ඇතකොට මේ ඉරියව් හතරෙන් ඔය ආකාරයට භාවනා කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. එතා පුතාලට මතකයි බෝධිශත්්‍යයන් වහන්සේ ගිහිගේ අතහැරල ගිහිල්ලා ගුරුවරුන් හොයාගෙන යනු ඒ ගුරුවරුන් හොයාගෙන යනකොට ඉස්සල්ලම හම්බවෙන්නේ භාර්ගව කියන ගොරුතුමා. දෙවනු හම්බ වෙනුව ආලාරකාලාම ගුරුතුමා තුම්වෙනුව හම්වෙනවා උද්ධකරාම පුත්ත ගුරුතුමා. ඇතකොට මේ ගුරුවරුපුත්තේ එදා සමත භාවනාවත් තුළින් නුවන දියුණු කරපුවයි. එහෙමනං සමත භාවනාව පුුදුපාණන් වහන්සේ ලොව පහලවීමට පෙර ඉඳලම, ඉන්දියාවේ තිබුණ භාවනා ක්‍රමයක්.මොකද ඒ භාවනාව තුළින් එදා මේ ආලාරකාලාම උදකරාම පුත්ත කියන තාපසවරුන් දෙදෙන සප්ත සමාපත්ති සහ අෂ්ට සමාපත්ති ලබපු අයි. එතකොට මේ භාවනාව මෙන්න මේ කියන උසස් අතිගමයන්. ලබන්න පුළුවන් බව තමයි පුතේ බුදුපාණන් වහන්සේ පෙන්ඥලා දෙන්නේ. පංච අභිද්ඥා සහ අස්්ට සමාපත්ති. ලබාගත හැකි බව. පොනවද පංච අභිද්ඥා ඉද්දිවිද ඥානය, දිබ්බ සෝතඥානය, තිබ්බ චක්කුඥානය, දිබ් චක්කු ඥානයටම තමයි පුතේ චුතූප පාතඥානය කියන්නේ වගේම. පුබ්බි නිවාසානුස්සතිඥානයේ පරචිත්ත විජානනඥානය. අස්්ට සමාපත්ති වෙනවා ප්‍රථමධ්‍යානයේ දුති අධ්‍යානය තෘති අධ්‍යානය චතුර්ත අදධ්‍යානය, ආකාසානංචායතනය, විඤ්ඥානංචායතනය, ආකින්චං්ඥායතනය නිව ස්ඥානා සඥාහිතනය කියන සමාපත්ති අටත් පංච අභිච්ඥාත් ලබා ගන්න පුළුවන් වෙනමී සමතභාවනාව වැඩීම තුළින්. එතකොට බෝධිසත්වයන් වහන්සේ කින්කුසල ගවේසේ සමය මොකක්ද කියේ ැහුවත් පුතාලට විභාගෙදී කින් කියන්නේ කුමක්ද කුසල ගවේසේ කියන්න පුතේ සප්දය කුමත්ත පුතාලට මතකයි බෝධිසත්වයන් වහන්සේ ගිහිගන් නික්මුණේ අවුරුදු විසි නවේද ඒක හඳුන්නනුව මහා අභිනික්මන කියලා මොකද උසස් අරමුණක් සඳහා නිවසින් පිටත්තුන නිසා. මේ මහා අභිනිශ්ක්‍රමණයක් කරලා සත්තියේ මොකත්ද කියලා හොයමින් තමයියේ. පුතාලගේ පෙළපුතේ සඳහන් වෙනවා විසි හතරවෙනිිපිට්ටුවේ සිදදුහත් බෝසතානෝ කිංකුසල ගවේ සීල සිටිකාලේදී හමු වනු ආලාරකාලාම තවුසා සප්ත සමාපත්තෙ ලාබීගු වූ අතර, උද්දදරාම තවසා අස්්ට සමාපත්තිලාභියකු විය කියලා. එතකොට කංගුසල ගවේසීව හිටපු කාලේද කියන්න පුතේ සත්්‍යය කුමක් දැයි හොයමින් කින් කියන්නේ කුමක්ද, කුසල ගවේසය කියන්නේ ගවේශනය කියන්නේ හොයෙනවා එතකොට කුසල් කුමක්ද. සත්්‍යය කුමක්ද කියලා හොයමින් පෝදිසත්වන්නස හිටේ කාලදි තමයි මේ ගුරුවරුන් හම්බ වනේ. එහෙමනං. මේ සමත භාවනාව ඒ අය වඩමින් තමයි හිටියේ ඒ කාලෙ එතකොට ඉන්දියාවේ එදා සමතභාවනාව වඩපු පිරිස් හිටියක්. මේ විදියට සමත භාවරනාවෙන් පංචබිද්ඥා අෂ්ට සමාපත්ති ලබාගන්න පුළුවන් ඒ වගේම තමයිපුතේ මෙන්න මේ කියන ප්‍රයෝජන ගොඩක් අපිට ලබාගන්න පුළුවන්. ලෝබදවේශ මෝහ කියන කෙලෙස් සිතුවිලි යටපත් කරන්න පුළුවන්. ඒ වගේම අපේ හිත සමාධිගත වෙනවා. අධ්‍යාපනයක කටයුතුවලට පෙළඹවීමක් ඇති වෙනවා සමත භාවනාව වැඩීම තුළින් ධාරණ ශක්තිය වර්ධනය වෙනෝ. හිතේ සතුටක් ඇති වෙනවා තෘප්තිමත් බවක් ඇතිවෙනවා. අසහනේ දුරුුවී ප්‍රසන්න පෙනුමක් ඇති වෙනවා. හිතේ අසහනගතී නැතිවෙලාපුති අනෙක්කයට ප්‍රසන්න ලස්සන පෙනුමක් ඇතිවෙනවා මේ සමත භාවනාව වැඩීමි. ඒ වගේම කායික ලෙඩ දුක් වගේම ඒ වගේ ඉවත්වීම තුළින් නිරෝගි බව ඇති වෙනවා. කායික රෝගපීඩා දුරු වෙලා නිරෝගි බව ඇති වෙනවා සමතේ වැඩීමි. ආධ්‍යාත්මික දියුණුවක් සඳහා සිත නැඹුරුුවීම නිතරම අධ්‍යාත්මික දියුණුව සඳහාම තමයි හිත නැඹුරු වෙන්න. එහෙමනම් මෙන්න මේ කියන ප්‍රයෝජන බොහොමයක් තියෙනවා පුතේ සමත භාවනාව වැඩීම තුළේ අදද ලෝකයේ දිහා බැලුවොත් පුතේ අපිට නිතරම අපේ සමාජයේ දකින්න ලැබෙන්නේ විසිරුණු හිතතියෙන මිනිස්සු විපරීත සස්වභාවෙන් යුක්ත මිනිස්සු. අපි කියන පුතේ අපේ වචරයෙන් කියෙනවානම් පිස්සෝ කියලා එතකොට අන්න ඒ ආකාරය මිනිස්සු දකින්න ලැබෙන්නේ ඇයි භාවනාව පර්ධනය කරන්නේ නැති නිසා. භාවනාවට යොමු නොවද මිනිසුන් ඉන්න නිසා මේක අපේ රට බෞද්ධ රටක් හැබැයි පුතේ බෞද්ධ රට කියල කිව්වට වැඩක් නැහැ මිනිස්සු ඒ කෙරෙහි යොමුුවෙන් නැත්තම්. මේ පාඩමපුතේ, අප විභාගය පාසවීම සඳහා පමණක් නොවෙයි ඉගෙන ගත යුතු වෙන්නේ මේ තුළින් පුතාලට පුලෝන අප ජීවිතය හැඩගහගන්න මොකද විදේශ රටවල් තියෙනවා පුතේ භාවනාව පාසල්වල අනිවාරයකරපු රටවල්. එතකොට උදේ ඉස්කෝල පටන්ගන්න කලින් ශිෂ්‍යා කෙලෙම් යන්න භාවන අමත්‍යස්ථානයට ඊට පස්සෙ තමයි පන්තිකාමරේ ඉගැන්වීම් සිදු කරන්නේ ඉතිං අභාග්‍යියකට වගේ පුතේ අපේ රටේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පන්දහසක් කල් පවතිනවා කියන්නේ අපේ රටේ ඒ උනාට පුතේ භාවනාවට ලොකු තැනක් ලැබිලා නැහැ. වර්තමානයේ දකින්නතියෙන්වා ළමයි නොයිකුත් ව්‍යශනයන්ට මූුණ පානුව නොයිකුත් වැරදි වැඩවලට යොමුයවා. පුතේ මේ ආකාරයෙන් ළමයි සිල්වන්තවීමට භාවනාව සඳහා යොමු නොකිරීම හේටවේ. පුතාල හොඳින් මතක තබා ගැනව විභාගේ පාස්සීම සඳහා පමණක් නෙවෙයි පුතේ අපේ ජීවිතය සකසා ගැනීම සඳහා මේ පාඩන ඉවහල් කරගන්න. එහෙනං අපි සමත භාවනාව වඩන්න යොමු වුණො අපිට පුළුවන් වෙනවා අපි ඉගෙනගන්න සියලු කරුණු මතක තබාගන්න එදා අර බුදුපියාණන් වහන්සේ ළඟට ඇවිල්ල බ්‍රහ්මණය කහපු ප්‍රශ්නට උත්තරේ විදිහෙටෙන බුදුපාණන් වහන්සේ මේ නීවරණ ධර්ම පහ පෙන්නල දෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිිච්ඡා කියන නීවරණ ධර්මයන් අපි යටපත් කළ යුතු වෙනවා ්‍රහානය කිරීම එකවැරම කරන්න අමාරුවයි. එතකොට මේ නීවරණ ධර්ම විනාස කරන්නේ. ප්‍රහාණය කරන්නේ පුතේ විදර්ශනා භාවනාවේ හැබැයි එතෙන්ට යන්න කලින් අපි සමත භාවනාව වැඩිය යුතු වෙනවා. මේ සමත මිනිස්සුන්ට යොමු වෙන්න බැරි ඇයි මිනිස්සු මැසින් වගේන පුතේ වර්තමානය වෙනකොට මිනිස්සුන්ට හරිකාරය බහුලල්. බොහෝම වේගෙන් ඉක්මනට පෝසත්තු වෙන්න තමයි දුවන්නේ මොන්න වැරදි වැඩේ කරලා හරිකමන්නේ මොන අයතා ක්‍රමයෙන් හරිකමන්න මුදල් හොයන්නයි අවශ්‍ය හොරකම වංචාව දෝෂණය බොහෝ විදිහට රට තුළ පැනනැගිල තියෙනවා. එතකොට මිනිස්සු මොන වැරදි වැඩේ කරලා හරයි මුදල් හොයන්නයි බලන්නේ. හැබැයි බුදුපියාණන් වහන්සේගේ මේ ධර්මය අපිට ලොකු ආභරණයක් එහෙම නම්පුතේ මොකද අපේ ඇස් දෙක පේනවා ඒ නිසා අපිට පුළුවනි නිතරම පොතපත කියයවන්න අපේ කම් දෙක ඇහෙනවා. අපිට පුලුවනි නිතරම හොඳ බණ අහන්න බන ශිශ්‍යියු කාලෙම පුරුදුවෙෙන්න්න ඕනෙ පුතේ ධර්මය ස්්‍රවනය කරන්න එතපොටයි අපිට යහ පත්තිර සමාජ ජීවත් එන්න පුොළුවන් වෙන්නේ මේ විදිට පුතේ අපිට පුළුවන් යථාර්ථය දකිින් ජීවිතය යථාර්තය අවබෝධ කරගන්න නම් පුතේ අපි පාසැල් සිිශ්්‍යෝ කාලෙ ඉඳලා මහන්සිගත යුතු වෙන එතකොට අපිට බොහෝමික්මණින් මොකද වර්තමාන්‍යපුතේ පන්සලට යන්න අවුරුදු පණහා පහෝනාමන හැපැයි ඒකාලි වැඩක් නෑපුතේ ධර්මය මතක තබාගන්න නමාරුයි. මේ වයිස තමයි පපුතේ හොඳම වයිස එහෙමනං අපි බහන්සිගන්න ඕන මාසිට එක දවසක්ව දවස්තිහෙෙන් එක දවසක් පසලොස්සක පුහෝදිනය අපේ යහපත සඳහා යොදාගන්න. මාසි දවස් තෙහෙෙන් දවස් විසි නවයක්ම කම් සැපවිඳමින් ගෙවන දිවිය අපිට පුළුවන් එක දවසක්. මේ ආකාරයෙන් භාවනාව සඳහා යොමුවෙන්න. සමත භාවනාව සඳහාපුතේ අපිට මනස සංසුම් කරගන්න ඉවහල් වෙන හොදව භාවනාව තමයිපුතේ බුද්ධා නුස්සති භාවනාව. ඒකයන්නේ බුදුපාණන් වහන්සේගේ, ගුණමෙනෙහි කරමින් වඩන භාවනාව. බුදුපියාණන් වහන්සේගේ මේ විදිහේ පිළිරුව ඉදිරියට ගිහිල්ලා. පුතේ භාවනා කරන්න පුලුවනි අපට පොහෝදිනයේ පන්සලට ගියෝ. එහෙමනං අපි ඒ දවසේ. පැය ගණනාවක් අපිට පුළුවන් බුදුපියාණන් වහන්සේගේ ගුණ මෙනෙහිකරමින් භාවනා කරන්න. පුතාල දන්නවා පාඩමේ කාලය දීර්ගවනනිසා එකින් එකට කතා කරන්න නැහැ පුතාල දන්නවා බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ, අරහ සම්මා සම්බුද්ධ වි්්‍යාචරණ සම්පන්න ආදී වශයෙන් බුදුපාණන් වහන්සේගේ ගුණ එකින් මෙනිෙහි කරමින් පුතාලට පුළුවනි බුදුරජාණන් වහන්සේ පිිඳ මෙනිහි කරලා බුදුගුණ භාවනාව වඩන්න. පෙළපොතේ සඳහන් වෙනවා පුතේ. සුගත ගුණේ ගැන නමුත් පුතා ලට පුලුවනි අරහං ගුණේ පටන්ගෙන ඒ ගුණ නවය පිළිවෙලින් වර්ධනය කරන්න. ඒ වගේම පුුතය අපිට නිවසේදි උදේ හවස විනාඩි ද උදේට දහයක් හවසට දහයක් වසේ න අපිට පුලුවනි බුදුගුණ භාවනාව වඩන්න බුදුරජාණන් වහන්සේගේ ගුණමනිිහි කරමින්. ඒක පුතේ, අපේ ජීවිතයටට ගොඩක් වටිනශේෂ්‍යෝ විදිහට මොකද ධාරණ ශක් වැඩි කර ගැනීමට මේ ආකාරයෙන් හිත තැම්පත් කර ගැනීමට. හොඳයි පුතේ එහෙනං අපි පාඩම අවසං කරලා බලමු පොතේ ක්‍රියාකාරකම පලවෙනි ප්‍රශ්නේ පාවනායන වචනයහි අර්ථ දක්වන්න. එතකොට භාවනා කියන්න පුතේ වැඩීම එහෙමනැත්තං උසන්සිත්වර්ධනය කිරීම. දෙක සමත භාවනාමගෙන් යටපත්කරන නීවරණ ධර්ම නම් කර ඊට බුදුරජාණන් වහන්සේ දැක්කු උපමා ඉදිරියෙන් ලියන්න. පුතාලට පුලුවනි අපි මුලින් කතා කරා මේ නීවරණ ධර්ම පහ සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත්කරපු උපමා මොනවද කියන එක. බඳුන් ඔස්සේ අපි විස්තර කරා ඊට කලින්. පුතාලට මේ ගැන සටහන් කරා එක බලලා උත්තරලියමු. තුම් මිනිටස්නේ පුද්ගලයන් අයත්තන චරිතවර්ගහය සඳහන් කරන්න. එකත් අපි කතාකරා පුතාලට පුළුවනිි චරිතවර්ගහයලියන්. ඉට පස්සේ පැවරුම බලමු සෑම දිනකම හවස සීලෙහි පිහිටා දෙමාපියන් සමඟ මල් පහම් පූජා කොට තෙරුවන නැමද සුදුසු භාවනාමක නිරතවන්න. දිනපතා තමා ලබ නත්්දැකින් පොතක සටහන් කර විශෂයබාර ගොරුතුමයට පෙන්වන්න. එතකොට මේක හොඳ දෙයක් පුතේ හැම දවසකම සීෙහි පිහිට දෙමාපියන් සමඟ මල් පහන් පූචා කරන්න කියනවා තෙරුවන් නමදමින්. අපිට දිනපතා රකින්න පුළුවන් හොඳම සීලේ තමයිපුතේ පංචසීලේ ඇතකොට පුරුද්ධ පවිදිහට මේ සිල් පද පහ කියන්න නැතුව සිල් සමාදංවිය යුතුයි. පංච සීලයේ සමාදංවෙනවා කියන්න පුතේ අපි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥා දෙනවා මම මේ සිල් පද සමාදංවෙමි, සිক্ষාපදන් සමාධයාමි කියලා පොරොුන්දුවක් වෙනවා පුතේ. බුදුරජාණන් වහන් ඉදිරිියයේ පොරොන්දුනාන ඒඒ ආකාරෙන්ම රැකිය යුතු වෙනවා. ඒ නිසා අපි. ොඳ පිරි සිදු වෙලා හවස බුදුරජාණන් වහන්සේට මල් පූජකරන වෙලාවෙම සිල් පද පහ සමාදංවිමු. ඊට පස්සේ සිල් පද පහ ආරක්ෂා කරම් එතකොට අපිට ඉන්ශුවරන්ස්ව වෙති ගිහිල්ල රැකවරණයක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැමොකද අපිට නිබ්බඳවම ආරක්ෂාවය තුළින් ලැබෙන නිසා. අපි ඊට පස්සේ පවරුම් පොත අරං මේ ප්‍රශ්න ටික ලියලා උත්තර ලියමපුතේ. පැවරුම අංකහතර පලබෙන ප්‍රශ්නේ භාවනාව බෙදෙන කොටස් දෙක ලියන්න භාවනාව බෙදෙන කොටස් දෙක ලියන්න. දෙවැනි ප්‍රශ්නේ චිත්තන් සමේතීති සමත යන්නෙහි තේරුම ලියන්න සමතභාවනාව වැඩීමේ ප්‍රයෝජන ලැබී හැකි දයාන ලියාදක්වන්න සමතභාවනාව වැඩීමේ ප්‍රයෝජන සමතභාවනාව වැඩීමේ ප්‍රයෝජන ලැබී හැකි දිාන ලියාදක්වන්න ොයිති ඉක්ම මේ ප්‍රශ්නතුනට උත්තරලියමු කාලෙ ගොඩක් දත්ත වනා ඉක්ම නිල්ලියම ඉට පැසුත්තර ටික බලමු. මෙතෙන්දි පුතේ තුන්ගිනි ප්‍රශ්නය මේ දිට අහන් නැහැ පුතාල දන්නවා තුන්ගනි ප්‍රශ්නය අහන්නේ අනිවාරයෙන් රචනාමය ප්‍රශ්නයක් නමුත් පුතේ පිළිතුරු ගොුණුකිරීමේ පහසුව සඳහා තමයි ඒ වගේම මෙතෙන්දි පුතාලට පංචා විද්ඥා සහ අෂ්ට සමාපත්්‍ය ටි පාඩම් කරවීම අදහසෙන් තමයි මේ ප්‍රශ්නය යොබ කරේ නැත්නන් තුන්වෙනි ප්‍රශ්යහ්‍යපුතේ විස්තරාත්මක ප්‍රශ්නය හොඳයි පුතේ උත්තරටිකලියම්. අපි බලමපුතේ පිළිතුරුටික පලවිනි ප්‍රශ්නේ භාවනාව බෙදන කොටස් දෙක ලියන්න උත්තරේ තමයි සමත භාවනාව හා විදර්ශනා භාවනාව. දෙවැනි ප්‍රශ්නයෙන් අහනුව චිත්තන් සමේතීති සමතෝ යන්නහි තේරුම ලියන්. චිත්තන් සමේතීති සමතෝ කියන්නේ සිත සංසුන්තරන්නේ සමතයයි. ඒ වගේම තුන්ගෙන ප්‍රශ්නයෙන් අහනුව සමත භාවනාව වැඩීමේ මේ විදියට පුතාලට පුළුවනි භාවන වැඩීමේ ප්‍රයෝජන ටිකලයන්න ඒ වගේම ඉට පස්ස යනව සමත භාවනාාවෙන් ලබන්න පුළුවන් උසස්ම දයාන අධිගමයම් මොනවද කියලා මේ ආකාරයෙන් පං්ච අභිත්ඥා සහ අෂ්ට සමාපත්ති ලියාදක්වන්න පුළුවන. එට පස්ස මේ විදියට ලක්කුණු ටික සටහන් කරම්. තා සමත භාවනාව පිළිබඳව තවත් වැඩිදුර ඉගනීම සඳහහාමොකද පුතේ ගිහිෝ විදිට පුළුවන්ම තරන් සරල විදිහට පුතාලට ඉදිරිපත් කර හැබැයි මීට එහාට අපේ හාමුදුරුවන් වහන්සේලා පුතේ මේ භාවනාව ගැන. හොඳින් කියලදීපු අවස්ථා පුතාලට බැලීමට මම ඩිස්්‍රපෂන් එකේ ලිංක එක යොමු කරන්නක් පුතාලා ඒ වීඩියෝවලින් තව දුරටක් මේ පාඩම ගැටලු නිරාකරණය කරගෙන ඉගෙනගෙන ජීවිතේටිකතු කර ගනිමු. හොඳයි පුතේ අපිේනම් පාඩම නවත්තමු අයිබෝුවන්.